ඔබ අදහස් කරන බව වචනයෙන් පවසන්න 2023 මාර්තු 21 වන දින ඇදහිල්ලේ ප්‍රකාශය දෙවියන් වහන්සේගේ ආශ්චර්යවත් අනුග්‍රහය මාගේ ජීවිතයට ඇති බව මම ප්‍රකාශ කරමි මාගේ ශක්තියෙන් මට නොකළ හැකිව තිබූ සෑම දෙයක්ම දෙවියන් වහන්සේ විසින් සිදුවීමට සලස්වා ඇත පුදුම සහගත අවස්ථා සුවය යථා තත්ත්වයට පත් කිරීම හා සියලුම ජයග්‍රහණ ක්‍රිස්තුස් වහන්සේ තුල මාගේ උරුමය වේ මා ශක්ති සම්පන්නය සෞඛ්‍ය සම්පන්නය එමෙන්ම ප්‍රඥාවන්තය මා සතුව ඇති සැඟ වී තිබුණු තලෙන්තු දක්ෂතා මා දැන් සොයාගෙන ඇත ස්වාමින් වහන්සේගේ දිව්‍යමය බලය මාගේ ජීවිතයට අවශ්‍ය දේව භක්තියට අදාළව සියලු දේ ලබා දී ඇත සුදහත්මනන් වහන්සේගේ බලයෙන් මට දෙවියන් වහන්සේ ලබා දී ඇති සිහිනය මම දැන් ඉටු කරමි මේ මාගේ ප්‍රකාශය දිව්‍යමය සෞඛ්‍ය සඳහා පාප උච්චාරණය දෙවියන් වහන්සේගේ විනාශ කළ නොහැකි ජීවිතේ මාගේ ශරීරයේ සෑම අස්තියකම මාගේ රුධිරයේ සෑම සෛලයකම ඇත එබැවින් මම ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුල දිව්‍යමය සෞඛ්‍යයෙන් ජීවත් වෙමි දෙවියන් වහන්සේගේ වචනය මාගේ ශරීරය තුල ක්‍රියාකාරීව පවතී මාගේ ශරීරයේ දෙවියන් වහන්සේගේ අලංකාරය හා පරිපූර්ණත්වය පෙන්눔 කිරීමේ ප්‍රතිබිම්බය වේ ආමෙන් ජේසුස් වහන්සේගේ නාමයෙන් මම දැන් පවසන දේ මට ලැබී ඇති බව අදහමි මම ශක්තිමත් මම සෞඛ්‍ය සම්පන්නයි මම ආශිර්වාදිතයි මම පොහොසත් මම බල සම්පන්නයි මම අභිෂේකලත් කෙනෙක් මම නිදහස් මම දෙවියන් වහන්සේගේ ආදරණීය දරුවෙක් මම දෙවියන් වහන්සේගේ සහ මනුෂ්‍ය වර්ගයාගේ අනුග්‍රහය ලබා ඇත මම පෙනෙන දේ ගැන නොව අනාගතය දැකීමට බලාපොරොත්තු වන දේ ගැන කතා කරමි මම වටිනා බීජයකි මම ස්වාමින් වහන්සේගේ නිවසේ සරුපල ඇති පොළොවේ පැල කර ඇත මම මාගේ ස්වාමින් වහන්සේගේ භූමියේ ඇති තල් ගසකට සමානව සරුසාර වේ මම නිසි සමයේදී බහුල ලෙස පල දරයි මම ස්වාමින් වහන්සේ තුල සම්පූර්ණ යුෂෙන් පරිහරිතේකි මම වැඩිහිටි වියේදී පවා නැහොම් සහ ජීවිතයෙන් පිරි ඇත මම කොළපර වීනෝ යන ගසකට සමානය ජේසුස් වහන්සේගේ නාමයෙන් මා කරන සෑම දේ සරුසාර වේ ජේසුස් වහන්සේගේ නාමයෙන් මා වෙනුවෙන් සෑම විටම සියලුම දේ ක්‍රියාත්මක වේ මම අධ්‍යාත්මික ආශිර්වාදයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල ලබා ගනිමි මම ආත්මික ජීවයකි මාගේ ආත්මයට ප්‍රාණයක් ඇත මාගේ ආත්මේ සහ ප්‍රාණයේ ශරීර රාමුව තුල ජීවත් වේ මාගේ ආත්මේ මාගේ ප්‍රාණයට අණ කරයි මාගේ ප්‍රාණයේ සවන් දෙයි උපදෙස් ලබා ගනිමි මාගේ ශරීරයට උපදෙස් දෙයි මාගේ ශරීරය අවනත වේ යේසුස් වහන්සේගේ නාමයෙන් මම මාගේ ශරීරයට මෙසේ වදාළමි දෙවියන් වහන්සේගේ විනාශ කළ නොහැකි ජීවිතයේ සෑම විටම මාගේ දිව්‍ය තුලින් පැහැදිලිව ප්‍රකාශ වේ මම මාගේ ශරීරයේ සෑම කොටසකටම ජීවනයේ වචන මෙසේ වදාළමි යේසුස් වහන්සේගේ සිතමින් එකඟ වීමට මම මගේ සිතට වදාළන අතර දිව්‍යන් වහන්සේගේ වචනයට අනුව පෙළ ගැසීමට මම මගේ සිතට අණ කරමි මම මගේ කණ්ඩරාවලට හා ස්නායු පද්ධතියට ජීවිතය පිළිබඳ වදාළමි මම මගේ මාංශ පේශීන් හා අස්ථි බන්ධන කොටස් වලට ශක්තිය පිළිබඳ වදාළමි මම මගේ හදවතට ජීවන ශක්තිය පිළිබඳ වදාළමි මම මගේ පෙනහළු හා පටක වලට සාමාන්‍ය වාතාශ්‍රය හා රුධිරයේ ගමන් කිරීමේ වේගය පවත්වා ගැනීම සඳහා වදාළමි මම මාගේ වකුගඩු අක්මාව සාග්නයාශයට නිවැරදිව ක්‍රියා කරනුමින් වදාළමි මම මගේ සෑම රුධිර සෛලයක්ම ජීවයක් ඇත මගේ ඇටකටු සන්ධි සහ කාටිලේජ පෙළ ගැසී සවිමත්ව හා ස්ථිරව ඇත මාගේ සියලුම අත්පා විශිෂ්ට ලෙස ක්‍රියා කරයි මාගේ ඇස් පැහැදිලිව හා දෝෂ රහිතව පෙනෙන අතර මාගේ කන් ඇසීම ඉතා තියුණු ලෙස ක්‍රියා කරයි අලුත උපන් බිරිඳකු හා දෙවියන් වහන්සේගේ සුන්දරත්වයෙන් මගේ සම මෘදුය නිරෝගී මගේ හිසකෙස් තදින් හිසට යාවී ඇත මම මගේ හිසකෙස් හරියාකාරව රැඳීමටත් වර්ධනයේ අවශ්‍ය තැන් වර්ධනයටත් පොසිලෙන දාන කරමි මගේ දත් විදුරු මස් හකු අස්ථි හා ස්නායු හා රුධිර සැපයුම නිරෝගීව ශක්තිමත්ව හා නිවැරදිව ක්‍රියා කර මාගේ සියලුම හෝමෝන හා ස්නායු රසායන හුවමාරුව
එකිනෙකා සමග එකගතාවයකින් යුක්තව ක්‍රියා කරන අතර සාමාන්‍ය ආකාරයෙන් ඒවයි කාර්යයන් ඉටු කරයි. මාගේ ආහාර ජීර්ණ පද්ධතියට ජීර්ණයේ උරා ගැනීමේ හැකියාව ඇති අතර සියලුම ආහාර ශරීරගත වූ පසු අපද්‍රව්‍ය නිතිපත අපිට කිරීම ක්‍රමානුකූලව සිදුවේ. මම සියලු වර්ගවල ඇබ්බැහි වීම, මත්පැන්, නිකටින් මත්ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීම, තාක්ෂණය, මාධ්‍ය, කල් දැමීම, උපදූප, කම්මැලිකම, අධික ලෙස නිදා ගැනීම, උදාසීනකම, ක්ෂණික ආසාව නිසා මිලදී ගැනීම යනාදිය යන සෑම වර්ගයකම වහල් භාවයන් තුළ වින්දනය ලැබීම ඒ සියල්ල ක්‍රිස්තුස් වහන්සේට කීකරුවීමට යොමු කරමි. ක්‍රිස්තුස් වහන්සේ කෙසේද මමද එසේ වෙමි. දෙවියන් වහන්සේ මෙවූ සෑම දෙයක්ම මට සුවය හා ජීවය වේ. එබැවින් ආහාර, දූවිලි, සතුන් වැනි දේවල් වලින් එන ශරීරයට හානි කරන සෑම දෙයකටම මා කෙරෙහි බලයක් නැත. දෙවියන් වහන්සේ මුළු පොළොවම පාලනය මගේ අතට පත් කර ඇත. මාගේ ප්‍රජනක පද්ධතිය උපරිම ප්‍රමාණිකින් ශුක්‍රාණු නිපදවයි. පහසුවෙන් ගමන් කර ඒ නිවැරදිව තැන්පත් කරයි. මාගේ ප්‍රජනක පද්ධතිය නියමිත වේලාවට ඩිම්බ සෛල නිපදවයි. උපත දක්වා කලල රූපය ආරක්ෂා කර පෝෂණය කරයි. දෙවියන් වහන්සේ මෙව වෛරින්ම මාගේ ශරීරයේ සෑම ඉන්ද්‍රියක්ම සෑම පටකයක්ම නිශ්චලව ක්‍රියා කරන අතර යේසුස් වහන්සේගේ නාමයෙන් මාගේ ශරීරයේ සියලු අසාමාන්‍ය ක්‍රියා කිරීම ඇති නොවීමට මම අණ කරමි. ආමෙන්. මාගේ ශරීරයේ සෑම සෛලයකම ඇති විදුලි තරංග හා රසායනික අනුපාත සමගීන හා සමබරව පවතින ලෙසත් නරක සෛල ජීර්ණ කිරීමටත් මම අණ කරමි. මාගේ සම්පූර්ණ ශරීර රාමුව රසායනික ක්‍රියාවලින් හා මානසිකත්වයේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පරිපූර්ණ වේ. මහිමේ වේවා. හාලෙලූයා. ආමෙන්. පියාණන් වන දෙවියන් වහන්සේ මට ආදරේ. මම එය හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මට ආදරේ. මම එය හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ ආත්මයණන් වන ශුද්ධාත්මයණන් වහන්සේ මට ආදරේ. මම එය හොඳින් දනිමි. සාමිය වේවා.